තිවදරුම් වැඩපිල්ලක ඊට එහාටත් යන්න අපි තීරණය කළේ එකක් අපේ බුදුපුත් රක්ෂණ ක්‍රමය. මේ බුදුපුත් රක්ෂණ ක්‍රමය කියන එක අපිට මේ ස්වාමීන් වහන්සේලා ඔය අසිනිපෙච්චාම බෙහෙත් ගැනීම ගේවැනි දේවල්ට මුදලක් අපි දෙනවා. අපි කැබිනට් මණ්ඩලයට දාලා තමයි මිලියන 50ක් අපිට රජයෙන් ලැබුණා. අපේ ආරමුදලෙන් අපි මිලියන 40ක් දාලා 90කින් අපි ආරම්භ කරනවා. මෙතන නවතින්නේ නැහැ. අපි ස්වාමීන් වහන්සේලාට පිළිකාවැනි වකුගඩුවැනි බලවත් ශල්‍ය කර්ම වලට ලක්ෂ 12 දක්වා දීමේ අපේ ආරමුදලෙන් අපි ක්‍රියා කරනවා. දෛනික බෙහෙත් ගැනීමට දෛනික ආරෝග්‍ය ශාලාව නවතිනවා රුපියල් 5000 දක්වා පෞද්ගල රෝහල ගුණා. ඒකත් අපි දෙනවා. ඒතර මේකට දේශමාල බෙදයක් නෙවෙයි. නිකාය බෙදයක් නෙවෙයි. මේකට හැම නිකායකම කහසියුර පළඳන වනවාසී ස්වාමීන් වහන්සේලාත් මේකට ඇතුල් වෙනවා. ඊළඟට පටන් ගන්න එක තමයි අපේ ඉතා වැදගත් එකක් මා සඳහන් කළ මාපියෙක් බුදුපුත් මාපියෙක් කැපකරු කියන එක. මේ කැපකරු එක දැන් අපි මේ මාසේ 22 මොරාගල දිස්ත්‍රික්කයෙන් මුල්ලංකායම බුදුපුත් මාපිය කැපකරු කියන එක ස්වාමීන් වහන්සේලාගේ ඉතාමත්ම දුප්පත් අම්මා තාත්තා ඉන්න ඒකවල් වර්ගීකරණ කරලා අපිට දෙන්න ගන්න. 115 පළේන අධීරිය දෙනවා. දෙවෙනි අධීරිය තව මිලියන 15 අපි දෙනවා. රටම් බලන් හිටිය සිද්ධියක් ඊයේ මේ සජිත්. ඊරෑ ඇටෝම් එකේද හෝම් කමිගේද ඉවසලා ඉන්න. තාම මම ඇහුවේ නැහැ. මම ජේෂ්ඨෙක් වෙලාවත් නමුත් සුබ වේ කියන එකයි මට කියන්න තියෙන්නේ. ඊට පස්සේ මුළු රටම මොකුල් ගේකටපත් වෙයි.